හොඳයි, අපි තව උදාහරණයක් බලමු වර්ග පූර්ණ සිද්ධාන්තය තේරුම් ගන්නට. බලන්න මේ උදාහරණේ 3x වර්ගය ධනx ඍණයක සමානයි බිංදු. අපිට පේනවා පැහැදිලිව මෙතන x වර්ගයේ සංගුණකයක් අඩංගු වෙනවා. එහෙනම් පළවෙනි පියවර විදිහට අපි මේ සංගුණකේ එක බවට පරිවර්තනය කරගත යුතුයි. ඒ සඳහා 3ෙන් බෙදාගන්න යනවා. x වර්ගය ධන 1 බෙදීම 3x ඍණ 3 1 සමානයි බිංදු. දැන් මේ කොටස් දෙක පූර්ණ වර්ගයක් විදිහට ලියා ගන්නට උත්සාහ කරනවා. x ධන මෙයාගේ සංගුණකේ භාගය 6 ක වර්ගය. වැඩිපුර ඔබට ලැබෙනවා ඍණ 1 36ක් ඍණ 3 1යි. ඔක්කොම එක පැත්තකට ගෙන ඉච්චාම 1 ධන 6 ක වර්ගය සමානයි 12 13යි 13 බෙදීම 36යි. නැත්තම් මුල 13 බෙදීම 6 කියන පූර්ණ වර්ගය. වර්ගමූලයේ ඉවත් කර ගැනීමේදී අපි දකුණු පැත්තට ධන හෝ ඍණ කියන අවස්ථා දෙකම යොදා ගන්නවා. ඒ නිසා ඔබ ලැබෙන අවසානයේදී x සමානයි ඍණ 1 ධන මූල 13 බෙදීම 6 හෝ x සමානයි ඍණ 1 ඍණ මූල 13 බෙදීම 6. දැන් මේ ගැටලුවේදී ඔබ පළමුව x වර්ගයේ සංගුණකය ධන 3 කියලා තිබිච්ච සංගුණකේ එක බවට පරිවර්තනය කරගෙන ඊට පස්සේ තමයි ඔබට පූර්ණ වර්ගයක් විදිහට ලියා ගන්නට සිද්ධ වෙන්නේ.